ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ඔබ වෙත අප මේ ගෙන එන්නේ උදෑසන ප්‍රවෘත්ති සමගින් මම උදේශාන් ඊඩම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල මිහින්තලේ ලයිට් කපයි විහාරාධිපති හිමිගෙන් ඇමතිට සහ බලධාරීන්ට චෝදනා තියෙන දේ රැකගන්න බැරි පාලකයෝ මොකටද ආයුබෝවන් දැන් කවදාකවත් මෙහෙම ලංකා ඉතිහාසයේ නොවිච්ච දේවල් දැන් සිද්ධ වෙන තව තව සිද්ධ වෙයි අපිව එක පැත්තකින් මිරිකන ගමන් දෙන්න දෙපැත්තෙන් අඹරන ගමන් ලේ මස් ඇට මිරිකලා සාරය උරා ගන්න පාලකින් සහ ගෙම්බ වගේ පිම්බිලා උඩින් යන්න හදන උන්දැලව බිම්මට ගන්න හැකි රටවැසියන් ඕනෑ කර තිබේ අද ටෙලිවැකියෙන් ප්‍රථමේ නවදහනේ දේශීය පුවත් වෙත මිහින්තලා රජමහා විහාරස්ථානයේ විදුලිය විසන්ධි කර තිබෙනවා ඒ රුපියල් 141ක විදුලි බිලක් ගෙවා නැති නිසායි තමන්ගෙන් පලිගැනීමට රජය මේ ආකාරයෙන් විදුලිය විසන්ධි කර ඇති බවයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන හිමියන් පවසන්නේ දැන් මේ වෙනකොට විදුලිය මිහින්තලාවේ කැපුවා 141ක් බිලක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා මේ අලුතෙන් ආණ්ඩුවක්පත් වුණා ඒ වගේම හිටපු ආණ්ඩුවත් වගේ කියන්න ඕනේ ආගමක් දහමක් නැති කල්ලතෝනියෝ තමයි දැන් රට පාලනය කරන්නේ ඒ අයට අපි පක්ෂව කතා කරන්නේ නැත්නම් ඒ අය අපෙන් පලිගන්න මෙන්න දැන් මගෙන් මට රිදවන්න කියලා රටේ ජනතාව මිහින්තලාවට එනකොට ඔබලා මෙහෙට ඇවිල්ලා වැසිකිලි කැසිකිලි යන්න හදන්න එපා. වතුර නැහැ. මොකද විදුලිය කපලානේ. ඒ වගේ රාත්‍රී කාලේ එන්නත් එපා. සතා සිව්පාවෝ මේ සර්පයෝ ඉන්නවා මෙතන. එහෙනම් ඔබලා ඊයේ තිබුච්ච දසුන සෞම්‍ය බව, දර්ශනීය බව, චමත්කාර බව අද රාත්‍රියේ ඔබට දකින්න ලැබෙන්නේ නැහැ. මේ 141 බිලක් තියෙනවා. ඒකත් එක්කම රතු බිලකුත් එවලා තියෙනවා. මේවා මං වැඩ ඉන්න තැන ලයිට් දාපුවා නෙවෙයි. ඒ වගේ විදුලි බල මණ්ඩලයට මම කියනවා ආණ්ඩුවට කියනවා අපේ සංගාවාස වලට විදුලිය දෙන්න මීටර හයි කළා. එදා දැන් අපි මුලින් ඉඳලම කිව්වා මේ ආණ්ඩුව ප්‍රයිවට් ලිමිටඩ් දැන්. ආණ්ඩුව දැන් ඔක්කොම විකුණ විකුණා යනවා. රටේ ජනාධිපතිලා අපේ අතිගරු මහානායක මාහිම්පාණන් වහන්සේ ළඟාවට ගිහිල්ලා කියනවා සම්බුදු ශාසනේ චිරස්ථිතිය වෙනුවෙන් වැඩ කරනවා. ඒ වගේම සරසවි ආරම්භ කරනවා. තේරවාදී දහම ස්ථාපනය කරනවා. ඔය බොරුනි, පල් බොරු කතා නෙවෙයි. හොරුන්ගේ හොර කතා. තියෙන දේ රැකගන්න බැරි පාලකයෝ මොකටද ආයිබුවන් දැන් කවදාකවත් මෙහෙම ලංකා ඉතිහාසයේ නොවිච්ච දේවල් දැන් සිද්ධ වෙන්නේ තව තව සිද්ධ වෙයි. එහෙනම්දා පූජනීය මහා සංඝරත්නය අනිකුත් ආගමික නායක උතුමන්ලා ප්‍රසාදීන් වහන්සේලා එකතු වෙන්නේ. මේ හැන්දෙන් තමයි කොහාටත් බෙදන්නේ. එහෙම නැතුවත් මුන් හිරේ හරි අපි දායි. මොකකට හරි පටලලා හිරේ දායි. කතා කරන එක නවත්තන්න. දැන් ලිවීම, කිවීම, මේ මාධ්‍ය මර්ධන මේ ඔක්කොම ගේන්නේ මේ මොවුන්ගේ පාලනය සඳහා. හැබැයි අපෙන් කන්නේ උඹලා චුත වෙලා පල උඹලා ගිජිලි හුනියෝ උඹලා පල් හොරු උඹලා එක එක කතා දැන් කියයි ඉතල උඹලා පල් හොරු එහෙනම්දා උඹලා රටේ පාලන සුදුසු නැත උඹලා තියාපලක ජනාධිපතිවරණ මහමැතිවරණයක් අපේ රටේ ජනතාව පෙළගස්සලා උඹලා ගෙවල් වලට ගිහිල්ලා උඹලා නිකන් ඉන්න දෙන්නේ නැහැ රටේ නීතිය ගැනලා හොරකම් කරපුවා ගෙනල්ලා රට ආපහු අපි පවර ගන්නවා වැරදි කරලා තින උඹලා එල්ලන්න ඕනේ මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ සමග ජනබලවේගයේ සහ සමග බෞද්ධ උපදේශන කමිටුව අදාළ විදුලි පිරිවැය දැරීමට තීරණය කළ බවයි සමගි ජනබලවේගය සමගි බෞද්ධ උපදේශක කමිටුව එකට එකතු වෙලා මේ පිරිවැය ගරුනායක ස්වාමීන් වහන්සේගේ අවවාද උපදේශ මත ඒ බර අපේ කරට ගන්නට අපි මේ අවස්ථාවේ තීන්දුවක් කරා විශේෂයෙන්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා ජනාධිපති අරමුදලේ හෝ බුද්ධ ශාසන අරමුදලේ මේ මිහින්තලා පුදුබිම අන්ධකාරයට පත්වන්නට නොදී ඒ මුදල පියවන්නට වහාම කටයුතු කරන්නයි කියලා දෝෂණය වංචාව නාස්තිය සහ අක්‍රමිකතා පිළිබඳව රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 337 වැනි ටෙලිවැකිය. අපේ ඉතිහාසයේ මේ අර නීල මහා යෝධියෙකු ගැන සඳහන් වෙනවනේ නේද? මතක ඇති. අර මේ වැලි මිරිකලා වතුර ගත්ත කතාව නේද? හැබැයි ඔය නීල මහා යෝධයාට පස්සේ ලෝකේ කොහේවත් කවුරුත් වැලි නම් මිරිකලා වතුර ගත්තා කියලා නම් අහලා නෑ නේද? එහෙම අහලා නෑනේ නේ. නමුත් දැන් ඉතින් මේ එහෙම කෙනෙකු ආයේ පහළ වෙලා. එක් අයෙක් නෙවෙයි හොඳේ වැලි මිරිකලා වතුර
ගන්න පුළුවන් විදිහ අර නීල මහා යෝධයාගේ පන්නේ කීප දෙනෙකුම ඔවුන් අපේ රටෙන් දැන් උපත ලබලා පහළ වෙලා. එක් අයෙක් මේ ඇමති කංචන. එයයි මේ රටේ ජනතාව මිරිකලා තෙල් ගන්ට පටන් අරගෙන. හරිනේ අපිව මිරිකලා එයයි ගල් අඟුරුත් අදිනවා හිටපු ගමන්. ඒ අතර මේ විදුලි සැර වද්දල සිහිමුර්ජා වුණහම පොකට් එකම හින්දනවා. හොඳේ එයයි මිරිකන මිරිකිල්ල මේ රටේ විතරක් නෙමේ ලෝක ඉතිහාසෙවත් කවුරුත් මේ විදිහට රටක ජනතාව මිරිකලා නැහැ. හොඳේ ඊළඟට මේ දැන් රටම මිරිකන්න පටන් අරන් තියෙන්නේ මුදල් ඇමති මහ බැංකුව අධිපති. හරිද? ඒ දෙන්න තරඟෙට එක කරන්නේ. දෙන්න එකතු වෙලා මිරිකන්නේ මාර මිරිකිල්ලක්. ඇත්තම කිව්වොත් මිරිකනව නෙමේ අඹරනවා. හරිද? ජනපති රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති හැටියට අපේ ඔළුව පැත්ත අල්ලගෙන ඔළුව පැත්ත මේ වම් අත පැත්තට අඹරනවා. කරකෝනවා. ඒ අතරවාරේ ආචාර්ය නන්දලාල් අපේ කකුල් දෙකෙන් අල්ලගෙන එයයි දකුණු පැත්තට අඹරනවා. හරිද? ආයේ දැන් මේ අපේ ඇඟවල් වල ඇටලේ මස් නහර මේ අඹරන ඇඹරිල්ලට ඇඹරිලා ගිහිල්ලා දැන් නිකන් රටේ ජනතාව පරණ පාංකඩ දිරාපත්තුණු තුවාය කෑල්ලක් වගේ. හරිද? ඒ දෙන්න තමයි වමටයි දකුණටයි දෙපැත්තෙන් අල්ලගෙන අඹරන්නේ හරි හරියට. හොඳේ හතර අතින්ම බදු ගහනවා. එහෙන් අදටත් කිසිදු පාලනයක් නැතුව ඉහළ යන බාණ්ඩ මිල. හරිද? හැබැයි ඉතින් උද්දමනිය නම් එන්න එන්නම පහළ බැහැලා කොයිලාවේ හරි උද්දමනිය සීරෝ වෙනවා. හොඳේ දැන් අනිත් පැත්තෙන් ඖෂධ හිඟේ නේද? ඖෂධ වලින් කරනු ලබන හොරා කෑම. ඒවා මාර ඇඹරිලි. හරිද? මාර මිරිකිලි. ලෝකේ හොඳම ඖෂධ බ්‍රෑන්ඩ් වල ගාන ඉන්දියානු ඖෂධ වලට ගෙවලා මෙලෝ රහක් නැති බෙහෙත් ගෙන්නනවා. හොඳේ මිරිකල අඹරලා තව තව අපිව මේ උන්දලා තලන්නත් පටන් අරගෙන. හොඳේ දැන් ඔය අලුත්ම මිරිකිල්ල වතුර යාන්තම් වතුර ටිකක් හරි බීලා කුස පුරව ගන්න තිබුණ එකටත් අද ඉඳලා ඔන්න වැඩේ දුන්නා. හරිද? ඒ මිරිකල්ල මිරිකුවේ ජීවන් තොණ්ඩමන්. හරි, උන්දලා කොහොමත් හරි දක්ෂයි මිරිකන්ට. හොඳේ වතුර බිලත් පොඩි පහේ මිරිකිල්ලක් එහෙම නෙමෙයි. හරිද? මිනිහා හරි දස්සයා. මොකද ඔය වතුකරේ අහිංසක ජනතාවව ඒ පරම්පරාවම එකතුලා අවුරුදු ගාණක් මිරිකලා ඔය තේ දැල්ලෙන් හරිද ඒ උන්දලගේ මඩිය තර කරගත්. හරිද? දැන් රටම මිරිකන්න පටන් අරගෙන තියෙනවා වතුර බිලත් එක්ක. හරි, 160කින් විතර වතුර බිල නැග්ගුවා. දැන් ඒ කියන්නේ රුපියල් 100ක බිලක් ආපු කෙනාට දැන් ඉතින් තව 60ක් එකතු කළා 160ක් ගෙවන්න වෙනවා නේද? ඈ කොහොමද මිරිකිල්ල නේද? අපේ ඇඟෙන් දැන් ගලන්ට ලේවත් නැහැ. මොකද ලේ හිඳිලා හිස පැත්ත අල්ලගෙන මුදල් ඇමති රනිල් වමට අඹරනකොට එයයිගේ මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් දකුණට අඹරනවා නේද? මොන පඩි වැඩිවීමද කියලා අහන්නකෝ. පේනතෙක් මානයක පඩියක් වැඩි වුණාද නේද? පේනතෙක් මානයක වුණේ නැහැ. ආ, පේනතෙක් මානයක වෙන බවක්වත් දකින්ට නැහැ. හොඳේ, දැන් රාජ්‍ය සේවකයා මිරිකිල ඇඹරිලා පොඩි පට්ටම් වෙලා ගිහිල්ලා ඉවරයි. අද පත්තරේ තියෙන එකම පවුලේ 5 දෙනෙක් තා කිහිපයක දිවිනාගෙන කියලා. ඔක්කොම තරුණ තරුණියෝ ඒ පවුලේ. හරිද? මේ සියල්ල අතරවාරේ මිරිකෙන්නේ නැතුව හොඳට පිම්බෙන සෙට් එකකුත් ඉන්නවා. පිම්බෙන සෙට් එකකුත්. හරි, ඒ අය අර දියවන්නාවේ ගෙම්බෝ වගේ. උන්දලා මිරිකෙන්නෙත් නෑ, තැලෙන්නෙත් නෑ, පොඩි වෙන්නෙත් නෑ. හොඳට පිම්බෙනවා. එන්ට එන්ට පිම්බෙනවා. හරි, සමහර ගෙම්බන්ට දැන් මේ පිම්බෙන තරමත් අමතක වෙලා මාර පිම්බිල්ල. හරිද? අපේ ජනපති කෙනෙක් එහෙම පත් කරගෙන විරුද්ධ පක්ෂයට නෙලන එක නෙලනවලු අතපය කැඩෙන්න නේද? අනේ අප්පුච්චියේ ගෙම්බේ කහසින්ගේ දුරක් නේද? මේ රටේ ජනතාව මිරිකිලා මිරිකිලා ඉන්නේ. හොඳට මතක තියාගන්න. තව මිරිකන්ට හෝ අඹරන්ට තැනක් නැහැ. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් පවා මේ මිරිකෙන්ට පුළුවන් උපරිමයේම මිරිකිලා ඇඹරිලම ගිහිල්ලා ඉන්නේ. හරි, දහස් ගානකට රැකියා නැහැ. තවත් මිරිකනවා. මේ මිරිකිල්ල ලබන අවුරුද්ද ටිකක් අඩු කරාවේ. හොඳේ, ඔන්න දැම්මම අනාවැකියක් කිව්වා. ඇයි දන්නවද? ජනාධිපතිවරණේ එනවනේ. ආන් ඒක ඉලක්ක කරගෙන මිරිකිල්ලයි ඇඹරිල්ලයි පොඩ්ඩක් අඩු කරලා සහනයේම හම්බේ. විහරද එකක් මතක තියාගන්න. රටේ ජනතාව මිරිකන ගමන් ඒ මිරිකන මිරිකිල්ලේ වේදනාව අමතක කරන්න තාවකාලික මාතෘකාත් මේ උන්දලා මවනවා. හොඳේ, ගෙදරට දරුවට කිරිපිටි පැකට් එකක් ගෙනියන්න විදිහක් නැහැ. තලපත් මාළු කෑල්ලක් එක්ක කෑම එකක් කාපු දවසක් මතක නැහැ. ඒ වුණාට
අපේ එක වෙලාවකට ජෙරොම්ගෙන් රට ජාති ආගම බේරගන්ට හෙන්න වීරයතෝ ගයක් එළියට බහිනවා නේද? ඊළඟට තව වෙලාවක නටාෂව එල්ලන්න ඕනේ කියලා කෑ ගහන පිරිසක් බිහි වෙනවා නේද? ඒ අතර වාරේ පඳු කරඳ ගහ කපන්න උපදෙස් දීපු බඳුලත් ඉන්නවා. අනුමැතිය දීපු කැබිනට්ටුවත් ඉන්නවා. නමුත් ඒක ගොඩ අරගෙන ආයේ අර මේ හිටවල පැල කරලා දලු දානකම් බලන් ඉන්න සෙට් එකකුත් ඉන්නවා නේද? ওই අතර වාරේ ඉතින් මුනිంద్రයානිනුත් හිමින් සීරු එළියට එනවා. හරිද? ඒ එක්කම ඉතින් දැන් අර ශලනිත් එක්ක මේ සුගඩ ඩඩාලත් එළියට ආවනේ නේද? ඒ අතර වාරේ මේ අර කැලණි පාලමේ ඇන ගැලෙව්වනේ නේද? පොඩි පහේ ගානක එහෙම නෙමෙයි කෝටි 28ක විතර නේද? හොඳ වෙලාවට මේ ගලෝපු ගැලවිල්ලට හරනම් මෙලහට පාලම ගඟේ හොඳේ වාසනාවට ඉතින් මේ ඇන ගලෝපු අර මේ කුරුල්ල නම් දැන් අහුවෙලා. ඔය අතර වාරේ දැන් ලොකුම ප්‍රශ්නේ මොකද්ද? උමාරාගේ මාතයි මහතයි නේද? දැන් රට ජාතිය ආගම මේ රට බංකොලොත් භාවයට පත් කරපු නේද? ඒ සියල්ලම උමාරා පිට තියලා උමාරාගේ හයන්න පිට තියලා ඔන්න දැන් තව මාතෘකාවක් කරලියට ඇවිල්ලා. මේ මාතෘකාත් එක්ක අපේ හුඟක් දෙනෙකුට අමතකයි ඩේටා ටිකත් කැපිලා යනවා කියලා. හරිද? ඒ තව ඇඹරිල්ලක්. ඇත්තටම මේ අපව මිරිකලා මිරිකලා අපේ රීරි මාංශත් උරා බොන පල් හොරුන්ට එරෙහිව නැගී සිටිනවා වෙනුවට. හරිද? අපි මොකද මේ කරමින් ඉන්නේ? අඩුම ගානේ දළදා මාලිගාවයි දළදා වහන්සේවයි ශ්‍රීපාදස්ථානයවයි අටමස්ථාන ටිකවත් විකුණ ගන්න එකෙන් වලක්ව ගන්න සටන් කරන්න වේවි. හොඳේ. ඒ වගේමයි අඩුම ගානේ අපිව දිනපතා මිරිකලා විකලා හපලා චප්ප කරලා ඒ උන්දලා අපේ දරුවන්ගේ අනාගතයත් මිරිකලා අඹරලා චප්ප කරලා තලමින් ඉන්නවා කියලා තේරුම් ගන්නේ නැත්නම් අපිව ඉතිහාසයේ පුරාම මිරිකල චප්ප කරලා සාරයේ උරාබන මේ හොර නඩේට එරෙහිවන්නේ නැත්නම් ඇත්තටම අපි පුරවැසියන් නෙවෙයි කියලා අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. යලිත් අප හමුවන්නේ දහවල් 12ට මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සෝදායි දිනයක්.